ආයුබෝවන් ඔබ සියලුම දෙනාට අද අපි සූදානම් මේ ආකාරයෙන් සහෘදය ආරම්භන්නට විවිධ සහෘදයෙන් විවිධාකාරී වූ චරිත සහෘදයෙන් ලෙස දැකලා ඔවුන්ගේ සිත් එක්ක ඔවුන්ගේ ආත්මයත් සමග කතා කරන්නට අපි මේ මැදිරිය තෝරා ගත්තා අද දවසෙත් අපි එවැනි සුවිශේෂී වූ චරිතයක් කැඳවා ගන්නවා මැදිරියට මේ ලස්සන පුංචි ලංකාවේ සිනමා කර්මාන්තයත් මේ පුංචි ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ දේශපාලන ගමන් මඟ වෙනස් කරන්නට මානුෂීයවාදීව මානව හිතවාදීව වෙනස් කරන්නට උත්සාහ දරූ චරිතයක් පිළිබඳව කතා කරන්නට 1945 ඔක්තෝබර් මාසේ 9 වෙනිදා හරි අපූරු පුංචි දරුපැටියෙක් උපත ලබනවා මේ ලංකාව කියන මහ පොළවේ අද දවසේ අපි ඔහුගේ ජන්මදිනය සමරනවා 75 වන ජන්මදිනය ඔහු නමින් මේ ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය තුල හරි අපූරු රංගදරයෙක් වුණා හරි අපූරු කලාකරුවෙක් වුණා මානව හිතවාදියෙක් වුණා හරි අපූරු දේශපාලකයෙක් වුණා ඔහු නමින් විජය කුමාරතුංග මාතේ කෙනෙකුට එළිය ලබා දීලා ඒලියන් තමුන්ගේ මාවත ආලෝකමත් කරගන්න හදන එකත් බය නැක ඒකට මම මොනව කරන්නද මම ඇස්තස්තර කෙනෙක් වුණාට මම හිතර දොස්තර කෙනෙක් නෙවෙයි දඟකේ දඬුවම් සිරුමැලේ වැටිනම් අලුකෝ සුවනේ එල්ලාපන් කටු ඉඹුලේ අප එල්ලාපන් මරණය කියන අකුරු හතරට මගේ කිසිම බයක් නැහැ කවුරු මොන විදිහේ චෝදනා කෙරුවත් හෘද සාක්ෂිය දන්නවා මං නිර්දෝෂී කියලා අන්නේ හින්දා මට කිසි කණගාටුවක් නැතිව පෝරකේට නගින්න පුළුවන් මේ වන විටත් සිනමාවට හෝ දේශපාලනයට බිහි නොවු අසහාය මනුෂ්‍යත්වයකින් පිරි උතුම් මිනිසෙකු අප හඳුනාගෙන ඇත 1945 අද වෙනි දිනක එනම් ඔක්තෝබර් 9 වෙනි දින ක්ලාරා බියට්‍රස් පෙරේරා මැතිණියට සහ කෝවිලගේ බෙන්ජමින් කුමාරතුංගයන්ට දාව රාගම මහරෝහලේදී කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංගයන් මෙලොව එළිය දැක ඇත කාලයාගේ ඇවෑමෙන් 1967 වසරේ සිනමා ලොවට පාතපන විජය කුමාරතුංගයන් හන්තානේ කතාව එදත් සූර්යෝ අදත් සූර්යෝ එයා දැන් ලොකු ළමෙක් ගඟ අද්දර බැත්තේකම නොම්බර 17 ක්‍රිස්තු චරිතය වැනි අති විශාල සිනමාපට සංඛ්‍යාවකට සම්බන්ධ වී අසීමිත ජනප්‍රියත්වයකට උරුමකම් කියන විජය කුමාරතුංගයන් වසර 20ක් වැනි කෙටි කාලයක් තුළ සිනමාපට සිය ගණනකට රංගනයෙන් දායක වී රිදීතරේ සිහින කුමරා නමින් කිරුළ තැබූ මොහු වසර කිහිපයක්ම ජනප්‍රියම නළුවා සහ හොඳම නළුවා යන සම්මාන දෙකටම උරුමකම් කියූ අතර ජනකාන්ත ගායකයෙක්ද වී 70 දශකයේදී ශ්‍රී ලාංකීය සිනමාව ඉහළට ඔසවා තබන්නට දැරූ දායකත්වය අතිමහත්ය ඒකී ශ්‍රී ලංකාවක් ජාතීන් අතර සමගින් යුත් සමානාත්මතා සමාජයක් යන විශිෂ්ට මානුෂීය දේශපාලන මතධර්මෙන් සම සමාජය පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කළ මොහු ඒ වෙනුවෙන් සිය මුළු ජීවිතේම කැප කළ උතුම් මිනිසෙක් විය නළුවෙකුට එහා ගිය මානව හිතවාදියෙකු වූ ඔහු දුප්පත් මිනිසුන් වෙනුවෙන් සිය දේශපාලන ගමනේ ඉදිරියට යාම හේතුවෙන් එවකට ඔහුට සිරගත වීමටද සිදුවිය. I'm proud to be here. நான் යාල්පාරතල් ඉරක பெருமைப்படுகிறேன். මෙරට ජන වර්ගක ගැටලුවක් වී තිබූ දමිල සන්ධාන කණ්ඩායම් සමග ඍජුව සාකච්ඡා කිරීමට තරම් ඔවුන් තුළද විජය කුමාරතුංගයන්ගේ මානුෂීයත්වය පිළිබඳ මන විශ්වාසයක් ගොඩනැගී තිබිනි. ඔහු නැගී සෑම දේශපාලන වේදිකාවක් තුළම ඔහුගේ මතය වූයේ
නිර්ධන මිනිසුන්ගේ දුක් ගැහැට විසඳාලීමට මගක් ගොඩනැගීමයි. එක් දිනක් උදාවිය. ඒ 1988 වසරේ පෙබරවාරි මාස 16 වෙනි දිනය. ලේ පිපාසයෙන් පෙළෙන සාහසිකයන් ගොදුරු සොයා කෑදරව අවි අමුරාගෙන ලාංකීය සිනමාව ප්‍රතිභාපූර්ණ හඬ දේශපාලන හා උතුම් මානුෂීයත්වය සාහසිකයන්ගේ වෙඩි උණ්ඩවලින් විනාඩි 2-3ක් වැනි කාලයක් තුල ලක්ෂ සංඛ්‍යාත සහෘදයන්ගේ සෝසුසුම් දුක් කඳුළු මැද විජය කුමාර තුංගයන් අපහැර අවසන් සුසුම් හෙළිය විජය කුමාර තුංගයන් ඝාතනය කළ පුවත සමාජගත විය කිරුළපන පොල් හෙන් කොට එක් හිස් කොටක් බවට පත් විය ඔහුට අවසන් ගෞරවය දැක්වීමට පැය කිහිපයක් තුල ලක්ෂ සංඛ්‍යාත මිනිස් කම්පිරි මිනිසුන්ගෙන් පිරි ඉතිරී ගියේය ලේ පිපාසිතයන්ගේ අරමුණ ඉෂ්ට විය සල්සපුනා නිල් මහනෙල් කුමුදු සමන් මල්ලතරේ සල්සපුනා නිල් මහනෙල් මේ වන විටත් ඔහුට සම කළ හැකි හෝ කිසිදු මානුෂීය දේශපාලඥයෙකු කලාකරුවෙකු උතුම් මිනිසෙකු අප අතර නොමැත ඔහු ජීවමානව සිටියා නම් අද වෙන විට ඔහු තමන්ගේ 75 වන ජන්මදිනය සමරනු ඇත හද කම්පා කරවන හද සසල කරවන සිදුවීමක් වෙනවා මේ හා සමගාමීව පසුකාලීනව මේ අපුරු චරිතය අපිට ඉතා කෙටි කාලයක් තුලදී නැති වෙලා යනවා මේ ශ්‍රී ලංකීය සිනමා කර්මාන්තයටත් ලංකාවේ දේශපාලනයටත් ඒ වගේම ආදරණීය බිරිඳකට සැමියෙක් නැති වෙනවා ආදරණීය දියණියකට ආදරණීය පුතණුවකට පියාණන් කෙනෙක් නැති වෙනවා මුළු මහත් සමස්ත ශ්‍රී ලංකීය ප්‍රජාවට මාන්‍යව හිතවාදියෙක් අහිමි වෙනවා මේ සියල්ල ඉදිරියේ මේ පිළිබඳව කතා කරන්නට විජය කුමාරතුංගයන් පිළිබඳව කතා කරන්නට මේ මැදිරිය තුල අපි හිතනවා මේ යුගයේ කතා කරන්න හොඳම චරිතය අපි මේ මැදිරියට කැඳවුවා කියලා ආ මග කෙටි යා යුතු මග දුරයි සිහියෙන් නුවණසින් තරණය කළ යුතුයි මතකද ඒ හඬ කියලා බලන්න ඔහු ආචාර්ය නුවන් නයනජිත් කුමාර අයිබෝන් අයිබෝන් හරි හොරු පුරුදු ගීතයක් මේ ඉස්සරහනවා අපි ඔබයි ඔබේ මවයි සමග ගයනවා ඔහුගේ මව දමයන්ති ජයසූරිය ඒ වගේම ඔහුගේ පියා ඒඩී රංජිත් කුමාර ඒ මවත් එක්ක ගයන ගීතය තවමත් අපේ කන්වල රැව් පිළිදෙනවා මේ නුවන් නයනජිත් කුමාර කියන්නේ විජය කුමාරතුංගයන් පිළිබඳව ඉතා හොඳින් හඳුනන ඒ ඔහුගේ ජීවිත ගමන් මග තුන ඔහුගේ මේ මේ ආත්මය ගැන හොඳින්ම හඳුනන ඒ වගේම සිනමාව පිළිබඳව ඉතාමත් විචාරාත්මක හසල දැනුමක් තිබෙන සිනමාව සොයා ගිය ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය සොයා ගිය ඒ චරිත සොයා ගිය විචාරකයෙක් කිව්වොත් නිවැරදි. විජයව මුණ ගැහෙන්නේ කොහේදද? ඇත්තෙන්ම ඔබ ඉතාමත්ම නිවැරදි ප්‍රවේශයකින් පටන් ගත්තේ. ඇත්තටම දැන් කලාව මට උරුම වෙන්නේ දෙමෝපියන්ගෙන්. හැබැයි කලා ලෝකේ මා යම් ආස්ථානයක් දරා සිටිනවා නම් දෙමෝපියන්ට පස්සේ එහි ගෞරවය හිමි වෙන්නේ විජය කුමාරතුංගයන්ට. ඒකට ප්‍රධාන හේතුව එතුමා තමයි මගේ ප්‍රියතම කලාකරුවා නන්නුනේ. එතුමාගේ චිත්‍රපටවලට අසීමිත ප්‍රිය කළා. අනෙක් පැත්තෙන් පියාගේ සමීප මිතුරෙක් මමත් සමග ගීත ගායනා කළ ආරාධනා චිත්‍රපටේ. ඉතින් එතුමාව මට සැබවින්ම හඳුනා ගන්නට ලැබෙන්නේ මට අවුරුදු 4 පමණ 1980 මේ ගීතේ පටිගත කරනකොට මම සමග ආරාධනා චිත්‍රපටේ. ඉතින් එතනින් එදා එතුමා මුලින්ම මාව දැකපු දවසේ එතුමා කුඩා දරුවන්ට හරිම ආදරේ.
ඉතින් ඊටාම ලෙන්ගතු ඇසුරක් අප දෙදෙනාගේ ගොඩ නැගෙනවා වඩා ගන්නවා හුරතල් කරනවා තාත්තගේ තව යාළුවෝ ගණනාවක් හිටියා දැවැන්ත කලාකරුවෝ දැන් ඔවුන් හමු වුණාම ඉතින් ආ කොහොමද පුතා කියලා ඔළුව අත ගන්නවා ඒ ඇර ඔවුන් ඉතින් තාත්තා එක්ක කතා බහ කරනවා මම අහගෙන ඉන්නවා ඒ හැර ඇසුරක් ගොඩනැගෙන්නේ ළමා කාලේදී පසුව තමයි ඒ ඇසුර කිට්ටුවෙන් නමුත් විජේ කුමාරතුංගයන්ගේ විශේෂත්වය තිබුණේ එතුමාට වෙලාව තිබුණ ඕන තරම් මම කියන දේවල් උත් අහන්න ළමෙක් හැටියට මම ළඟට ඇවිල්ලා ඉතින් එතුමාට මම ඔය ඒ කාලේ අතින් පත්‍ර අතින් ලියන මුළු පත්‍රේම චිත්‍රපට පත්‍රේව තමයි සෙල්ලමට කරන්නේ ඉතින් ඒවලත් එතුමාගේ පින්තූර තමයි වැඩියෙන් අලවලා තියෙන්නේ ඉතින් ඒව දැක්කහම ඉතින් ඕන තරම් වෙලාවල් අරගෙන එතුමා මේ මේව බලලා රස විඳලා ඉතාම සතුටෙන් ඒව අගය කරනවා ඉතින් ඇත්ත වශයෙන්ම මගේ ලේඛන ජීවිතේ පළමු සහෘදය පළමු පාඨකයා පළමු විචාරකයා බවට පත් වෙන්නේ එතුමා ඉතින් මට මතකයි කියනවා නුවන් පුතා කවදා හරි දවසක මේ ඔයා ලියන්න ඕනේ පොතක් මම සල්ලි දීලා ගන්නවා ඒකට ඉතින් මගේ අභාග්‍යයකට බොහොම මේ ආත්ම මා පොත් 15ක් ලිව්වා ඒ එක ජනගත කිරීමකටවත් මට එතුමාව සහභාගී කරන්න එතුමාට පළවෙනි කෘතිය පිරිනමන්න වාසනාව මට ලැබුණේ නැහැ ඒ පශ්චාත්තාපයේ මගේ ජීවිතේ පුරාම මම හිතන්න පවතිවි ඉතින් ඒ ලාබාල ඇසුරු කළ කාලේ ඇත්ත වශයෙන්ම මම එතුමාට කෙතරම් ප්‍රිය කළාද කිව්වොත් මෙය අම්මා බොහොම උපක්‍රමශීලීව මේ අවබෝධ කරගෙන සමහරවිට මම ඔය කොඩි මේ පොඩි කාලේ මේ කන්න එච්චර ප්‍රියතාවයක් නැති මේ බොහොම ගුණදායක ඖෂධායි ආහාර හැම දෙනකොට පලා වර්ගෙම අම්මා කියනවා මේ විජය අංකල් ඔහොම ඉන්නේ මේවා කන නිසා පුතේ කියලා ඕනම දෙයක් කිසිම කරදරයක් නැතුව ඒ වෙලාවට අම්මට කවා ගන්න පුළුවන්ලු එච්චරම එතුමාට මා ප්‍රිය කළා නයනජිත් කුමාර පමණක් නොවේ මේ මුළු සුවහසක් ලංකාවේ සිටින සියලුම ප්‍රේක්ෂකයින් රසිකයින් මේ සියලු දෙනාම විජය කුමාරතුංගට ආදරය කරනවා විජය කුමාරතුංගට ආකර්ෂණය වෙනවා විජය කුමාරතුංගව වැළඳ ගන්නවා වලව්වේ හිටපු මිනිස්සයාද පදික වේදිකාවේ හිටපු මිනිස්සයාද පාරේ තුටේ හිටපු මේ මේ යාචකයාද මේ විජය කියන චරිතය ඇතුලේ ඒ පෞරුෂය ඇතුලේ තමන් එක හරි සුහදතාවයක් ගොඩ නගා ගත්තා. දැන් මේ මේ අපි කතා කරන මානව හිතවාදියා මේ මේ මනුස්සකමේ මේ මේ අග්‍ර ඵලයේ මම හිතන්නේ ඔහු හිටියේ මමත් මේ ඇසු පිරියු තැන් මටත් තියෙන්නේ. ඔබේ කාලයත් එක්ක ගත්තට පස්සේ ඔබේ ওই කුඩාවදියත් එක්ක මේ ඇසුරත් එක්ක මට තියෙන්නේ ඇසු පිරියු තැන් ටිකක්. හැබැයි ඒ ඇසු පිරියු තැන් ටිකෙන් මට දැනනවා විජය මේ වන්නට පුළුවන්. විජය මෙසේ වන්නට ඇති කියලා. ඒ මානව හිතවාදියාව නිර්මාණය වුණේ කොහොමද කියලා මං ඔබෙන් ඇහුවොත් ඔබ දැකපු විදිහට ඒ ආත්මය ඔබ හඳුනාගන්නේ කොහොමද කොහොමද එහෙම මනුස්සකමක් මිනිසෙකුට හම්බ වෙන්නේ ඇත්ත වශයෙන්ම ඔහු ඉතාමත්ම අනුහාසාත්මක මහිමාලංකාරයක් තිබූ කලාකරුවෙක් මිනිසෙක් එක් පැත්තකින් අසීමිත ආකර්ෂණීය රූසපුවක් එතුමාට තිබුණා ඒ ආකර්ෂණීය රූසපුවට කාන්තා පක්ෂයේ ආකර්ෂණීය වීමේ කිසිම පුදුමයක් නැහැ. හැබැයි පුදුමය නම් ඔව් ගැහණු පිරිමි ભેදකින් තොරව වයස් ભેදකින් තොරව හැම දිනාම ආකර්ෂණය කරගත හැකි රූසපුවක්. රූපයකතරම් ලස්සන උනත් වැඩක් නැහැ නේ මිනිස්සෙක් නෙවෙයි නම්.
හැබැයි එතුමාගේ ඊට නොදෙවෙනි මානව හිතවාදයක් එතුමාගේ අභ්‍යන්තරයේ සිටි මිනිසයා තුලක් තිබුණා. ඉතින් එය මම එතුමාගේ චරිතය අධ්‍යයනය කිරීමේදී වටහාගත්ත දේ තමයි එය මේ අමුතුවෙන් ගොඩනැගිච්ච කෘත්‍රිම දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් පසු කාලීනව දේශපාලනයට පිවිසීමේ ආසාවෙන් හෝ එහෙමත් නැත්නම් වෙනත් වරප්‍රසාදයක් ලබා ගැනීමේ ආසාවෙන් අමුතුවෙන් ගොඩනගාගත් එකක් නෙවෙයි. ඒ එතුමාගේ මුළු සිරුරටම රුධිරයටම කාවැදී තිබුණු මනුෂ්‍යත්වයක්. ඉතාම කුඩා කාලේ මට එතුමාගේ සොහොයුරියන් කියලා තියෙනවා. ඉතාම කුඩා කාලේ මේ සත්තුන්ට ආදරය කළ හැටි. එතුමා හැම විටම තමාට ලැබුණු ආහාර අනිත් දරුවෙක් බෙදා හදාගත් හැටි, යාළුවන්ට තිබුණු පුදුමාකාර ඇල්ම, මේ අසීමිත උත්තරාගිය මනුෂ්‍යත්වය එතුමාට එක පැත්තකින් එතුමා සමාජයට පිළිගැන්වූ දේ නැවතත් එතුමාට ලැබුණා පසු. ඒ නිසා ඒ ආදරේ හැමෝම එතුමාට ආදරය කරන්නට පටන් ගත්තා. ඒ ආදරේ නිසාම එහි සීමාව ඉක්මවා යාම නිසාම තමයි එතුමා අත් වශයෙන්ම දේශපාලනයට පවා යොමු වෙන්නේ. ඔව්. නුවන් මහත්මයා, ඔබ බොහොම හොඳ තැනක් මතු කරගෙන ඉන්නේ. දැන් මේ විජයගේ ජීවන කතාව තුළ අර අපි කියනා වූ පෞරුෂත්වය තුළින් ඔහු මේ ආකර්ෂණ නිදනාගෙන මේ සියලු මිනිස්යන්ගේ මේ ඒ හදවත් තුළ තැන්පත් වෙමින් මේ තමන්ගේ කලා ජීවිතයත් එක්ක එක තැනකදී මේ ගමන් මග වෙනස් කරනවා කියන්නටත් බෑ. මොකද කලා රංගදරයෙක් වෙලා සිටින කාලය තුළම ඔහු දේශපාලනය වෙත යොමු වෙනවා. මේ චරිතය, විජය කුමාරතුංග කියන චරිතය දේශපාලනයට යොමු වෙන්නේ කොහොමද? කොතනද ඒ සංදිස්ථානය වෙන්නේ? ඇයි ඔහුට හිතුනේ දේශපාලනය කළ යුතුයි මේ රටේ මිනිසුන් වෙනුවෙන්, මේ විමුක්තිය උදෙසා, මේ සමානාත්මතාවය උදෙසා මිනිසුන් වෙනුවෙන් වැඩ කරන්නට ඕනි කියලා? ඔව්, එයත් ඇත්තටම කුඩා කාලයේ සිටම එතුමා තුළ තිබුණු ආකල්පත් එක්ක බැඳිලා තියෙනවා. දැන් එතුමාව ඍජුව හඳුන්වන්න පුළුවන් 56 පෙරළියේ බණ්ඩාරනායක මැතිතුමාගේ පෙරළියත් සමග ඒ චින්තනයෙන් ආභාසය ලැබූ දරුවෙක් හැටියට. කුඩා කාලේ ඉඳලා මෙතුමා මේ සමාජ අසාධාරණයට එරෙහිව මිනිස් වර්ගයාට සෙත සලසන්න නොඑක් අවස්ථාවලදී ඉදිරිපත් වූ කෙනෙක්. 1961 සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලේ පාසල් රජයට පවරාගෙන විධිමත් පාලනය කරන්න උත්සාහ කළ අවස්ථාවෙත් ඊට පක්ෂපාතීව ඉදිරිපත් වූ ඒ කාලේ ශිෂ්‍යෙක් හැටියටත් උද්ඝෝෂණවලට සහභාගී වූ කෙනෙක්. ඉතින් අපට පේනවා දේශීය චින්තනයකින් යුක්තව විශේෂයෙන්ම මාක්ස්වාදී ආකල්පවලින් පෝෂණය වූ කුමාරතුංගෙන් මගින් ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක ආරම්භයක් ලබාගෙන නිර්මාතෘවරයෙක් බවට පත් වෙනවා පසු කාලේ. පසු කාලීන නව එතුමාම දේශපාලන පක්ෂයක් පිහිටවනවා, ශ්‍රී ලංකා මහජන පක්ෂය. නමුත් ඊට ප්‍රථම දැන් එතුමාට තිබුණේ ඒ එතුමාගේ දේශපාලන චින්තනය විමසා බැලුවාම මාක්ස්වාදී ආකල්ප. දැන් මාක්ස්වාදය අනුදත් අයත් ක්‍රම දෙකක් අනුගමනය කරන්නේ පිරිසක් පවතින ආධිපත්‍යයට එරෙහිව කැරලි කාර්ය ක්‍රමවේදයකින් තමයි එය පෙරලන්නට උත්සාහ කළේ. නමුත් තව මාක්ස්වාදීන් පිරිසක් හිටියා ඊට වඩා බොහොම ගැඹුරින් සිතා බලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ඔස්සේම ඒ ප්‍රවිෂ්ටය ගන්න. ඉතින් විජය කුමාරතුංගේනුත් අයිති වෙන්නේ අර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ එය ඉෂ්ට කරන්නට උත්සාහ කළ කෙනෙක්. ඉතින් ඒනුත් පේන්නේ දැන් එතුමා තුළ තිබුණේ දැන් තමන් නැගී සිටින ගමන් අනිත් මිනිසුත් අනිත් අවට සමාජයත් ඉහළ නැංවිය යුතුයි කියන බලාපොරොත්තුව. ඉතින් ඒකනේ මාක්ස්වාදයේ තියෙන මූලික හරයන් නැත්නම් හැමෝටම ඉතින් එය හැබැයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දෙයක්ුත් නෙමෙයි. ඒක අපි දන්නවනේ බෞද්ධ දර්ශනය අනුව. එතකොට කර්මය සත්‍යය බෙදනවා නම් හැබැයි ඊට මානුෂික මුහුණු වරක් දෙන්න පුළුවන් දේශපාලඥයා මානව හිතවාදී වෙන්න සහ තමන්ගේ අවංකවම ජනතාවට රට වෙනුවෙන් කැප වෙන දේශපාලඥයෙකුට ඒ අවස්ථාව තියෙනවා. ඉතින් එය විජය කුමාරතුංගයන්ගේ චරිතයෙන් අපි ඒ යුගයේ සිටම දුටුවා. ඉතින් හැබැයි මම පෞද්ගලිකව හිතනවා අද ආපසු හැරී බලනකොට ඉතින් එතුමා දේශපාලනය නොකළා නම් හොඳයි කියලා. මොකද දැන් කලාකරුවෙක් හැටියට දැන් හැමෝම ආදරය කරන ජාති කුල පක්ෂ ભેදකින් තොරව ආදරය කරන කලාකරුවෙක් හැටියට සමහර විට එතුමා කලාකරුවෙක් හැටියට රැඳී සිටිමින් උනත් එතුමාට ඒ කාර්ය කළ හැකිව තිබුණා. දැන් එතුමා නායකෙක් උනේ ඒ දේශපාලන භූමිකාව බැලුවත් නිල නොලත් නායකෙක් බවට පත් වෙනවා. නිල නොලත් දේශපාලනඥයෙක් බවට පත් වෙනවා. දැන් කවුරුත් හිතන්නේ නැහනේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්වත් නෙවෙයි කියලා.
අපිට දැනෙන්නේ මේ තරමටම මේ 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 ඔව් ප්‍රදර්ශන මේ කලාකාරයාගේ ශ්‍රේෂ්ඨත්වය. ඉතින් කලාකරුවෙකුට පුළුවන් එහෙම කිසිම ભેදකින් තොරව තමන් හෘද සාක්ෂියට එකඟව තමන් අදහන චින්තනයත් එක්ක අභීතව ඉදිරියට යන්න තේතුමා ඒක කළා. රන් දුන්නු හීදරා ලස්සන වරා දෙන්නා හමු වන්නට ලඟ ළඟ එයි යහළු මල් තරා යහළු නම නමා එන මද නලහමා කුඳුරා අපට කියන කිත සංගතන රහතේ තමා ආදර සිහින එලි වෙලා අපි මේ යුගයට ආවට පස්සේ ඕක වෙන්නේ මේ දැන්ට විජය කුමාර තුංගයන් ගේ අවසාන මොහොතේ පස්සේ අපි මේ මේ කාලය ගත කරලා තියෙන අවුරුදු 32 ඔහුගේ වියෝ සෙන්ටුවන් වෙන්නේ 1988 88 ඉඳන් දැන් වෙනකොට අවුරුදු 32 ගත වෙලා තිබෙනවා. දැන් විජය කුමාර තුංගයන්ගේ මේ මේ කලා ජීවිතය ගත්තට පස්සේ සිනමා ජීවිතය ගත්තට පස්සේ මේ සිනමා ජීවිතය විහිදී ගින් තිබෙනවා මේ අවුරුදු ගානක් එතනින් ඔබට ගියාට පස්සේ ඔහුට මේ මේ කලා ජීවිතය තුළ ලැබෙන්නට අවශ්‍ය කරන ඒ ගෞරවය ඒ ආකර්ෂණය හිණි පැත්තටම ගොස් තිබෙනවා. දැන් ලංකාවේ අද වර්තමාන තත්ත්වයත් එක්ක ගත්තට පස්සේ ජනප්‍රියත්වය කියන කාරණාවට අපි ආවට පස්සේ අද සුපිරිතරුව කියන සංකල්පය මොකද අපි දන්නවා විජය කුමාරතුංගයන්ගේ මේ යුගයේ වෙනකොට මේ සිනමා යුගයේදී තවත් ඔහු හා සමගාමීව කලාකරුවන් විදිහට අපි මාලනී ෆොන්සේකා මහත්මිය එතකොට රුක්මිනී දේවි මහත්මිය එතකොට මේ මේ ගාමිණී ෆොන්සේකා විජය කුමාරතුංගයන් මේ නම් කිහිපය එක හා සමගාමීව යනවා. නමුත් අද වන විට වර්තමාන සමාජය තුළ එහෙම කලාකරුවෙකුට දේශපාලඥෙක් වෙන්නට පුළුවන්ද? ඒ දේශපාලඥයාව මිනිසුන් වැළඳ ගන්නවද? ඒ දේශපාලඥයාට හරි ඒ කලාකරුවාට කොතරම්නම් ගෞරවයක් මේ සමාජය තුළ හිමි වෙනවද? මේ ජනප්‍රියතාවයේ මහා පරස්පර විරෝධී භාවයක් නුවන් මහත්මයා පවතිනවා මේ වෙන විට. මොකක්ද මේකට හේතු වුණේ? සහ මේ සිනමා කර්මාන්තයේ බිඳ වැටීම අපේ ඉතිහාසයේ මේ ස්වර්ණම යුගයේ බිඳ වැටෙන්න කවදද කවුද හේතුවක් වුණේ? ඒකට ඇත්තටම පුළුල් පිළිතුරක් දිය යුතුයි. මත පසුගිය වසර 35ක කාලය තුළ සිදු සමාජ ආර්ථික දේශපාලන පෙරලියත් එක්ක විශේෂයෙන්ම දැන් විජය කුමාරතුංගයන් අයිති පරම්පරාවට වඩා දැන් අපට ඕක ඍජු අපි මැදිහත් වෙච්ච පරම්පරාවක් අපේ අලුත් පරම්පරාව විශේෂයෙන්ම විවෘතාර්ථ ක්‍රමයට මුලින්ම මුහුණ දුන්නු පරම්පරාව හැටියට 77න් පස්සේ 77න් ඔව් 77ට පෙර ඉපදුනත් 77න් පස්සේ මේ ආර්ථික පෙරලිය සිදු වෙන. ඉතින් ඒ යුග සංසන්දනේ බැලුවාම විශේෂයෙන් 72 විෂය නිර්දේශයෙන් කලා විෂයන් ඉවත් වීම කලාව සාහිත්‍ය ඉතිහාසය ඒ කියන්නේ අපේ අක්මුල් අධ්‍යාපන ක්‍රමයේ ඉවත් වීම 77 විවෘතාර්ථ ක්‍රමයට පෙර සූදානමකින් තොරව විවෘත වීම මේ කරුණු කාරණා හේතු කොටගෙන පෙර පරම්පරාවයි නව පරම්පරාවයි අතර සුහද සම්බන්ධතාව දෙදරවක් පුරවා හැල ක්‍රමවේදයකට අවතීර්ණ වෙනවා. ඉතින් මෙහි ප්‍රතිඵලයක් විදිහට අර හැම කලාවකම ගුණාත්මක දේවල් පිරෙහෙන්නට පටන් ගන්නවා. දැන් ඊට පෙර දැන් විජය කුමාරතුංගයන්ගෙන් අපදුටු ජනප්‍රියත්වය දැන් මං හිතන්නේ මේ පරම්පරාවට විශේෂයෙන් ඒක දකින්න පුළුවන් වුණා කියලා.
ඒක දුටුවා නම් මේ ජනප්‍රියත්වය මං හිතන්නේ අද මොකක්ද තියෙන්නේ කියලා හිතේ. අද අපි සුපිරි තරුව කියන යෙදුම මොනතරම් හැල්ලුවට ලක් වෙලා තියෙනවද කියන කාරණේ. සැබෑ ජනප්‍රියත්වය මා දුටු අවසන් කලාකරුවා විජේ කුමාරතුංගයන්. වචනේ පරිසමාප්ත අර්ථයේහි දැන් ලංකාවේ සුපිරි තරු ඇත්ත වශයෙන්ම වචනේ පරිසමාප්ත අර්ථයේහිම සුපිරි තරු කවුද කියලා ඔබ මගෙන් ඇහුවොත් මම කියන්නේ පස් දෙනයි බිහි වෙලා තියෙන්නේ කලා ලෝකේ. ඒ තමයි රුක්මණී දේවිය, එච් ආර් ජෝතිපාල, ගාමිණි ෆොන්සේකා, විජේ කුමාරතුංග සහ මාලනී ෆොන්සේකා. මේ පස් දෙනා පමණයි. මේ තරු බිහි වෙලා තියෙනවා. තරු කියන්නේ එක් එක් යුගවල ජනතාව ආකර්ෂණය කළ රංගනෙන් වෙන්න පුළුවන්, ගායනෙන් වෙන්න පුළුවන්. නමුත් සුපිරි තරු කියන්නේ ඊට වඩා සාපේක්ෂව දීර්ඝ කාලයක් පවතින. දැන් අදත් කතා කරනවානේ අවුරුදු 32ක් මිය ගිහිල්ල එතුමා. තවමත් මේ වැඩසටහන් එතුමා වෙනුවෙන් නිර්මාණය වෙනවා 75 වෙනි සංවත්සරය. එතකොට මේ ජනප්‍රියත්වය කලාව අවංකවම කලාවෙහි නියලීමෙන් ලබාගත යුතු දෙයක්. එතකොට ජනතාව තමයි තෝරන්නේ මේ තමයි අපේ සුපිරි තරුව කියලා. හැබැයි ඊට පස්සේ සිදුුනේ Taman විසින්ම මැදිහත් වෙලා ලබා ගන්න සුපිරි තරා විදිහක මාධ්‍ය ආයතනයට ආයතන වලට අවශ්‍ය අවශ්‍යතා පරිදි වෙළඳවාදී අරමුණු වලින් නිර්මාණය කළ පුහු ප්‍රතිරූප ටිකක්. ඒතකොට ඒකෙන් වෙන්නේ අර Tamanගේ ස්වතන්ත්‍රභාවය නැති කරගෙන එක්ක පරතන්ත්‍ර ගීතයක් ගැයීමෙන් හරි එහෙමත් නැත්නම් වෙන කෙනෙක් අනුකරණය කිරීමෙන් හරි අනුකාරක වස්තුව තමයි ඉස්මතු වෙන්නේ. අර ස්වතන්ත්‍රභාවය නැහැ. ඔරිජිනල් කලාකරුවෝ නැහැ. කොපි එක තියෙනවා. ඔව්. ඒත් කොපි එකටත් අන්තයි. ඉතින් මේ මේ තත්වය තුළ තාරුණ්‍ය අලෙවි වුණා. තාරුණ්‍යට අවබෝධයක් තිබුණේ නැහැ පෙර પરම්පරාව ගැන. ඒ අවබෝධය නැති කලන්නේ. ඒ අවබෝධය ලබා ගන්න පුළුවන් විධික්‍රමණයේ අධ්‍යාපනය. අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය විෂය ධාරාවන්. අපිට අපේ අක්මුල් හඳුනා ගන්න ඕනේ. අපේ ඉතිහාසය, සාහිත්‍ය මට ඔබව දැනෙන්නේ කොහොමද කියන එක වෙනත් විෂයන් වලින් හොයන්න හම්බෙන්නේ නැහැ. ඒක සාහිත්‍යයෙන් විතරයි. සාහිත්‍ය කලාව දන්න කෙනාට විතරයි පුළුවන්. ඇයි මගේ ඉන්න සමීප මිත්‍ර දුකෙන් ඉන්නේ? ඇයි ඔහු සුසුම් හල සුසුමෙන් සුසුම් හලන්නේ? ඇයි ඔහු පීඩාවටපත් වෙලා ඉන්නේ? මේ හැමදේම මේ සංවේදීතාවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මේ විෂයන් වල. මේක කප්පාදුවකට ලක් කරනාට පස්සේ පසුව දැන් ඊට පස්සේ දැන් ජනප්‍රියත්වය දැන් එතුමා කොයිතරම් මේ යුගයේ කාර්ය බහුල වෙලා හිටියද මං හිතන්නේ අවුරුදු 42ක් මේ ජීවත් වුණේ හිතන්න පුළුවන් 42ක් කියන්නේ තරම් කෙටි කාලයක්ද. හැබැයි 42කට කළ වැඩ ප්‍රමාණය චිත්‍රපට 120 ගානක රඟපාලා දේශපාලනයටත් විශාල කාලයක් වැය කළා. එතුමා තරම් කාර්යබහුල නළුවෙක් මගේ ජීවිත කාලේ මම දැකලා නැහැ. මං හිතන්නේ ඉදිරියටත් දකින්න පුළුවන් වෙයි කියලා. හැබැයි කොයි තරම් කාර්යබහුල වුණත් එතුමාට ජනතාවත් එක්ක ඉන්න වෙලාව තිබුණා. දැන් මම මේක කියන්නේ මේ අලුත් પરම්පරාව හැල්ලුවට ලක් කරන්න නෙමෙයි. නමුත් චිත්‍රපටියක් දෙකක් ජනප්‍රිය වුණු ගමන් සමහර වෙලාවට සමහර කලාකරුවන්ට රසිකයන් මමට කියලා තිනවා අනේ කතා කරන්නේ ටෙලිෆෝන් එකට පිළිතුරු දෙන්නේ නැහැ එහෙමත් නැත්නම් SMS එකක් කියනවා මොකද්ද කාරණේ කියන්න කියලා එහෙම නැත්නම් busy කියලා දානවා. ඉතින් අපි දන්නවා අපේ රටේ ශාස්ත්‍රීය චිත්‍රපටි හැදෙන්නේ කොයි කාලවකවානවලද කවුද කාර්යබහුල කියන එකත් අපි දන්නවා. එතකොට ඒ හුඟක් වෙලාවට මවාපෑම් තුල ජීවත් වෙන අය දැක්කමට විජේ කුමාරතුංගයන් ඇසුරු කරපු කෙනෙක් හැටියට මට ඔවුන් ගැන හරි සානුකම්පිත හැඟීමක් ඇති වෙනවා මේ. හැබැයි එතුමාට කොයිතරම් කාර්යබහුල වුණත් එතුමා මිත්‍රයන්ගේ මගුල් ගෙවල් වලට සහභාගී වුණා. අව මගුලට සහභාගී වුණා. යාළුවන්ගේ කොටහළු මගුල් වලට සහභාගී වුණා. අම්මා ගාවටත් ගිහිල්ලා තුරු වෙලා හිටියා. බිරිඳගේ දරුවන්ගේ අවශ්‍යතාවත් ඉටු කළා. ඔහු කොහොමද මේ තරම් ශූර විදියට කාල කලමනා කරන්නේ කියලා. මහ පොළොවේ පය ගහලා ජීවත් වෙච්ච කලාකරුවෙක්. පාට සරුංගල් වාගේ අපේ ජීවිතේ ඈත ඉගිල්ලේ පාවෙයි ඔහෙ ලෝකයේ බඹරයවල්ලේ කරකන්නම් ලෝකය අල්ලේ නටවාලා දුක පපත්තක දෙන්න දෙයක් නැහැ මල්ලියේ පිටකමක් තුළ පුතු දෙකක් එක නංගියේ ඒරොන් පේල නැව් නැගලා දැන් අපි ආවේ ගොඩ බැහැලා
वाद उन्नहेला विरते में दाते हो पंपोरे नवताला अपीन मोहिने हेला रजदूतयो वागे रजदूतयो वेन्नम जयगन सूदानम नेपर दुने पाट सरुंगल वागे अपे जीविते ऐसे इगिल्ली पावे ओहे लोके मेरो पुते नऊन गला दंग पियावे उठे बैला विजय कुमार तुंग्यान तमंगे रंगन हैकियावेन दायकत्वे लबला दिला तिबना चित्रपट 123 कट अधिक संख्या एकेनुत प्रधान चरित्र रंगपाला तिबना चित्रपट 114 15 पेनी ප්‍රමාණයක්. ඒ වගේම තමයි ගීත 100කට අධික ප්‍රමාණයක් ඔහු ගායනා කරලා තිබෙනවා. කැසට් පටත් 10කට වැඩි සංඛ්‍යාවක් ඔහු නිර්මාණය කළා. ඔබ දන්නවද මේ ගීත කිසිවකටවත් එහෙම නැත්නම් මේ කැසට් පට නිර්මාණය කිරීමටවත් මේ සිසිමුදු දෙයකට ඔහු විසින් මුදලක් අය කර නොමැති බව. ඉතින් ඒ වගේම තමයි මේ බඹරු ඇවිත් පාර දිගේ ගඟාද්දර බැද්දගම කැඩපතක ඡායා මේ චිත්‍රපට මං හිතන්නේ මේ මේ ඔබේ මේ මේ යුගයේ සිටියා නම් ඔබට මතක ඇති ඔබ රසවිඳපු හැටි මතක් කරලා බලන්න ඔබේ ගෙදර නිවසෙත් බිත්තියේ විජය කුමාරතුංගයන්ගේ පුංචි හරි රූපයක් තිබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා සරසවේ ජනප්‍රියතම නළුවා සම්මානයත් 1983 ඉඳලා 1988 දක්වා නොකඩවා ලබාගෙන තිබෙනවා ඒ ජනප්‍රියතාවය ඒ ආකර්ෂණය කෙසේද කියලා මේ යුගයේ හිටපු මිනිසුන් සියලු දෙනා දන්නවා. ඒ වගේම තමයි මේ මේ සියලු දෙත් එක්ක නුවන් මහත්මයා මේ දේශපාලනයට පිවිසීමත් සමගම අවුරුදු 42ක් වැනි කුඩා කාලයකින් ඔහුගේ ජීවිතය අවසන් වෙනවා. මේ ඛේදවාචකය ඔබට ඔබ මේ හැමදාම සමහර විට නිවසට ආව ගිය චරිතය මේ චරිතය දැකලා තිබ්බ මේ කතා කරපු විදිය මේ hina වුණ විදිය මේ මිනිස්සුත් එක්ක ඒ ගනුදෙනුව කරපු විදිය සියසින් ඔබ දුටුවා මොකක්ද ඔබට ඒ ඛේද වාචකය ගැන දැනෙන්නේ කොහොමද දැනෙන්නේ ඔව් අත්ත වශයෙන්ම අදත් ඒ ගැන හිතද්දි හිණයක් වගේ මොකද එතුමා ඒ දේශපාලන ක්‍රියාකාරීව සිටි යුගය දේශපාලනය කිරීමට සුදුසු වාතාවරණයක් නෙවෙයි තිබුණේ ताम भीषणकारी युगे इतिंग ये युगे दी मट मतकाय निवसट इतुमा पेमिनी अवस्था वाले दी मट मतकाय ताता मम्माई अम्माई अपि तुम देना लागे इंदे गेना इतिंग तुमा समा कता बाहकरे मिनी ने कोड़ ताता क्युआ में विजय में तरम्म देशपालने करन सुदुसु काले अक्ने विवा बहुम परिस्समें वड़े करन एहम केल मकद एवन कोड़ हरीर देशपालने गातन सिदू ना रटे इतिन इतुमा එවැනි දෙයක් කියද්දී අර සාමාන්‍ය ස්වභාවය තමයි අත මිට මොලෝගෙන තට්ටු කර කර හරියටම මේ ඊගෙන හිතමින් ඉන්නේ මට තේරුණා මේ මොන දිහා බැලුවාම එතුමා කවදාවත් හිතුවේ නෑ එතුමාට එහෙම විපතක් කරයි කියලා මොකද එතුමාට මිනිසු ගැන අසීමිත විශ්වාසයක් තිබුණා ඇත්ත වශයෙන්ම ජනතාව අසීමිතව එතුමාට ආදරය කළා ඉතින් කවදාවත් එතුමාගේ මුහුණ බලලා එවැනි විපතක් කරන්න පුළුවන් වෙයි කියලා එතුමා කවදාවත්ම විශ්වාස කරේ නැහැ. ඒකයි කිසිම ආරක්ෂාවක් නැතුව එතුමා හැමතැනම මේ යුගයේ භයානක යුගයක එතුමා නිර්භයව ජනතාව අතරට ගියේ යාපනය පවා. ඉතින් මේ මේ චරිතය මෙහෙම චරිත තව කිහිපයක් ඒ අවුරුදු 42 නිමා වුණාට පස්සේ අපි මේ අද සමරන්නේ 75 වන ජන්මදිනේ විජය කුමාරතුංගයන්ගේ අපිට ඔහු අවසන් වුණා අපිට ඔහු නැති වුණා සහ ශ්‍රී ලංකේ දේශපාලන ඉතිහාසය වෙනස් කරන්න ඔහු එක් තැනක නැගී සිටිනවා මේ ජනතා හඬට උත්තර දෙන්නට ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් විමුක්තිය උදා කරන්නට ඔහු නැගී සිටිනවා හැබැයි ඔහුට නැගී සිට මේ දේශපාලනය ඉදිරියට කරගෙන යන්න මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්නට මේ රටේ අනිකුත් ප්‍රබල දේශපාලකයන් ඉඩ දුන්නේ නැහැ एक महाअवासनावक एक खेदवाचक मेरा टे हेम चरित तव पहाक हायक हरि हिट्यनम मेरा टे देशपालन इतिहास वेनास्वेन्न तिब्ब कैसे वेतत अपि अद सिटिन देशपालन स्थावरत्वे तीरने वुने मे इतिहासे सिदुन मे सीलु सिदुविं सामगिन इतिन अद अपि मे आकारेट मे जन्मदिने वेनुवेन विजय कुमार तुंगेन पिलिबंदव कथा बहकला අපිට අදටත් මේ චරිතය පිළිබඳව කතා බහ කරන්නට පුළුවන් තරම් හයියක් මේ ශක්තියක් තිබෙන්නේ ඒ ඔහුගේ නැගී සිටීම ඒ ඔහුගේ ආකර්ෂණය
ඒ ඔහුගේ පෞරුෂත්වය, ඒ කලා හැකියාව, ඒ මානව හිතවැදියාගේ මනුස්සකම නිසා. ඉතින් බොහොම ස්තුතියි අද දවසේ අපි මේ පිළිබඳව කතා කරේ ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහත්මයාත් සමග. නුවන් මහත්මයා මට අවසාන වශයෙන් විජය කුමාරතුංගයන් පිළිබඳව මෙහෙම කියන්නට හිතුණා. ඔහු අවසාන වශයෙන් මේ රංගනයෙන් දායක වෙලා තිබෙන චිත්‍රපට ගණනාවක් තිබෙනවා. නමුත් අවසාන වශයෙන් තිරගත වන්නේ ඇය ඔබට බාරයි කියන චිත්‍රපටය. මං හිතන්නේ මේ විජය කුමාරතුංගයන්ගේ අවසන් ගමන අපි සියලු දෙනාටම බාරයි කියලා මට හිතෙනවා. ඔබට ස්තුතියි නුවන් නානජිත් කුමාර මහත්මයාරනි. විජය කුමාරතුංගයන් පිළිබඳව මේ මතක සටහන, මේ මතකාවර්ජනය අද දවසේ චරණ හමුවේ තිබුණාට ස්තුතියි ඔබට අයිබන් කියලා සම්බන්ධව. ඔව්. ඉතින් එහෙම ඉතිහාසයක්, එහෙම වැළලී ගිය ඉතිහාසයකුත් අපට තියනවා කියලා අපි මතක තියාගන්නට ඕනේ. මේ ලංකාවේ තුල අනාගතය තුල දේශපාලඥයන්ට ජනතාව වෙනුවෙන් නැගී සිටින්නට ඒ කියන්නා වූ ජනතා පරමාධිපත්‍ය ජනතාවටම ලබා දෙන්නට පුළුවන් දේශපාලඥයන් පිරිසක් බිහිවෙන්නට, කලාකරුවන් පිරිසක් බිහිවෙන්නට ප්‍රාර්ථනා කරනවා අපි අනාගතයේදී. අද දවසේ අපි සහෘදය විශේෂාංගයෙන් සම්බන්ධ වෙනවා. प्रार्थना सिने बिदुनि आशा हिमसिल से मल सर गुमर रमद हुआला किरणम पवस निवा සලෙන වද බාලේ බැඳි රන්දම් ඔබ හා ආයේ ආයේ පැහි තුෂාර සුසුම් පුවා චමත්කාරයේ රන් වේලා අප සැලෙන හදින් දුටුවා ගඟ ඉදර බින් තෙපුල් පවන් අතරේ ඔබ රුව ඡායා